අපි දන්නවාද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුලදී ජනවරම ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා. ඒ ආයතන හරහා තමයි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙන්නේ. ඒ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වන සියලු ආයතන දුර්වල කිරීමක් තමයි මේ 20 වෙනි සංශෝධනය තුලින් කළා තියෙන්නේ. කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇත්තටම කිසිම බලයක් නැති ආයතනයක් බවට මේක තුලින් පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුව තමයි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන ප්‍රධානම ආයතනය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුලදී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට වග කියන ඒ ව්‍යුහය මුළුමනින්ම මේකෙන් දුර්වල කරලා විනාශ කරන තැනකට තමයි පත් වෙලා තියෙන්නේ. රජයේ ප්‍රධාන වගකීමක් දරන අගමැතිත්වත් කිසිම බලතලයක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම දකින්නේ මේක තමාට ලැබිලා තියෙන ඒ ජනමතයට ඇත්තටම පයින් ගහපු එකක් හැටියට තමයි අපි නම් මේක දකින්නේ. මොකෝ මේක තුලින් ඇත්තටම පෙන්눔 කරනවා එකතකින් මෙම රජය ක්‍රියාත්මක වෙන්නේ තමන් පත් කළ ජනතාව ගැනවත් විශ්වාසයක් තියාගෙන නෙවෙයි. තමන්ගේ ප්‍රතිවාදියා විතරක් නෙවෙයි අවිශ්වාස කරන්නේ, තමන්ගේ ප්‍රතිවාදියා විතරක් නෙවෙයි මෙතනින් විතෑන් කරන්නේ, තමාට ඡන්දය දුන තමාව පත් කරපු ජනතාවම මේක තුලින් ප්‍රතික්ෂේප කරනවා. සහ තමන්ගේ රජයේ ආණ්ඩුව තුලම ඉන්න කැබිනට් එක අගමැති සෙසු මැති ඇමතිවරු සියලු දෙනාම අවිශ්වාස කරන සංස්කෘතියක් තමයි මේ රජය තුල තියෙන්නේ කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකෝ මෙතන එක පුද්ගලයෙක් සහ ඒ පුද්ගලයා වටා ඉන්න කුඩා කල්ලියකට ඇරෙන්න ඉස්සරහට එන රාජ්‍ය ව්‍යුහය තුල කිසිම බලයක් කිසිම වගවීමක් නැති විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය මේගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ රජය හැමතිස්සෙම පෙනී ඉන්නේ ඒගොල්ලෝ ජනතාවාදී සහ ජනතාවට ඇහුම්කම් දෙන රජයක් හැටියට. නමුත් මේකෙන් අපිට මං හිතන්නේ මේගොල්ලෝගේ ඇත්ත ස්වභාවය හොඳටම අපිට පැහැදිලි වෙන විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ.